නිදහස් හා සාධාර්න මැතිවරණයක් සඳහා වෝ ජනතා ක්‍රියාකාරීත්වය පෞගේ දවසේ ලිපියක් ලිව්වා අග්‍රම මාත්‍ය දිනේශකුනර්දර මහත්මැටයි මේ ලිපියලිේ ඔවුන් කියන්නේ ඇයි තැම් පලාත්පාලන චන්ද තියන්න බැරි ආර්ථිකවත් ස්ථාවරනම් රටේ තත්ත්වතිය හපත් නම් ඇයි පලාාත්පාලන චන්ද තියන්න බැරි මේ ගැන අපිටක් විග්‍රහ කර ගත යුතු ඒ සඳහාද අපි පැතිකට සංවාධයට ආරාධනය කළා මේ ලියවුම ලියපු නිදාසා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්තුවය විධායිකක් අධ්‍යක්ෂ ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලය සභාපති රෝහණ හෙට්ටිය ආරච්චි මහත්මෑයට සුබුදසන ප්‍රෝහණ සුබ දේශ ලකසු ප්‍රෝහණ දැම් මේ ඔබ ලියවුමක් ලියනෝ අගමැතිවරයායට තන් චදයති න ලියුන් ලියන්ු නාගමැතිටද ඇත්ත ඉතා හොඳ ප්‍රශ්නයක් චන්දයක් සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕන මැතිවන කොමි සමතික්ක මතිවන කමිසම මයි රටක මැතිවන පිළිපත්ව බලධාරයා බෞට පත්වවෙට එක ලංකාවෙ එහෙම තමයි නීති්‍යයනුකූලෝ බැලුව බොහෝ කාරණ අරභයක්. හැබැ අපි දන්න ප්‍රායක ඉතාත්වය වෙනස් දැන් මේ මොහත ඇයි අප අග්‍රමා්‍යවරයාට ලිපියක් ලියන්නේ. ඔබතුමා ඉතා පැහැදිලිව මතුකරපු කාරණ ත එක්ක මෙන්ද අග්‍රාමත්‍යවරයා මේක ඉලක්කවෙන්නේ කරණා දෙකක් නිසා. එකක් තමයි ඔහු මේ රටේ අග්‍රාම අත්‍යවරයා පජාතන්ත්‍රවාදය වෙනුවෙන් යහපාලන කාරණා මූලධර්ම වෙනුවෙන් ඉතිහාස පුරාවට විධාවස්ාවද මැදිහත්වෙච්ච මැතිවරන ප්‍රසංස් කන පිබඳ මැදිහත් වෙච් එක් රා විදිහක සුබවාදී දේශපාලන අයකෙ අනි පැතේ හෝ රටේ අග්‍රාම අත්‍යවරයා ඒවගේම පලාාත්පාලන මෂේයට ආපූහාම ය බා මතවරයා එතකොඩාමනිසා මේ කාරණයේදී ගරු අග්‍රාමත් එතුමාට කිසිදු ආකාරයක මේ ප්‍රශ්යෙන් ගැලීම ැකාවක් නෑ එතුමා සමාජයටත් වග කියන්න ෝනේ අබද අමතිවරය හැටියටත් සමාජයට වග කිය න න තැ හුගේ දේශපාල භවිතා ඇතුලිත් මේකට ඔුට වගගේ මක්ති බෙරෝ අපි දැක්කාශෝක ඔබ කිව්වා වගේ මේ වන කොට දෙදා වි හතරය අවුරුද්ධිය අයවයි ප්‍රකාශර පත්තිලා තේරු අයවයි රක කියන්න මම අර්ථි විද්‍යානය නෙමේ හැබැයි මේ අයවැය ඇතුළේ මුදල් වෙන්කල් ලතියෙන ඔයගේ මේ පිළිබඳ පාලමිේතු විවාදාපි දැක්කා මේ මහමාර්ග සංවර්ධනනි සසාහ පිලියන ානක් ංකල තින අපි දැක් ඇත්තවස මාසිය සංවර්ධන බැක්ක නයක්රගෙන ඇමෙරිකානු ඩොර් බිලියන් හැට කනයක් කරගෙන මේ පාරවල් හදන වැඩ නඩත්තු කරන වැඩ කරගෙනයන් මෙචරමාරුලාවෙ නායකරම් පරවල් හදන පියයන එක තම තිනෙන ඇතරම අපි රටේ මේ හුඟක් වෙලාවට දේශපාලනායකයොත් පුරවැසිවන අපිත් හුඟක් මේ සංවර්ධනය කියල දකින්නේ මේ බෞතික සංවර්ධනය. එතකොට ඒක පිටිපස්සේ තියන අය කන්ද ඒක පිටිපස්සේ යන පොලි කන්ද ඒ අහර අපි දේශපාලිකව සහස සමජීවීව කොච්චර අගාධක යනවද ජාත්‍යන්තර ඉදිී අපි කොචර පහලට වැටෙනවද කියන පිළිබඳව කිසිම තැකීමක් නැ එක එක මෙෙනම සංවාර්ධයක් හැබයි මම කියන්න උත්සාහ කළේ තකට මේ මාර්ග සංවර්ධනය. පිඩිකිරීම සහ පිවැඩි කරනට අප විරුද්ධහ පිඩිකිරීම සහ පල දාාන ාශයවකු සමස්තටම එතකොට මේ මේ අයවැයේ තියෙනවා ඒවගේ මශෝක ඉතාම හොඳ ලස්සන මාතෘකාවක්කය කට දාලා තියෙන සාමකාමී සාධාන සමාජයක් සඳහා කැපවීම එතකොට මෙස් ඒක සඳහා බිලියන දෙසේ හතලිස් තුනක්ුවෙන් කල්ලා තියෙන තකොට දැන් සාධාරණ සහ සාමකාමී සමාජයක්ඒ සාධාරණ ගනකොටම එක එක පළවිනි එක තමයි ඒරටේ පුරවැසයාගේ සරෝෂයන චන්ද බලේ ඒ අයියටතියෙන අයිතිවාසිකම තකොට අපි කියන්නේ ගරවා අග්‍රාම අත්‍ය තුමාට දැන් අඩුම තරම බිලිය හල ස්තුන බිලේ නමේදකර මුොදක් දන්මත්තු වේදක ලඉවරයි සමාල්ලා ිලියන හයක හතක ගරගන්න පුළුවන්ගේ දම ගසම ක්නතිනෙන එතකොට මේ මේ සමස්ත සාධාරණ සාමකාමී සමාජයක් කියන වැය සීර්ෂි මේ සියයට තුරක් වගේ මුදලක් තමයි මේ මැතිවන්නේ සඳහා වැය කරන්න තකොට දැන් ගම ජනාධිපත්තුමා ජනාධපතිවරන්නේ ගැන පකාශයට පත් කරනවා. පාලිමේ ගැන ප්‍රකාසියට පත් කරනවා. පලාත්පාලනන්නේ සහ පලාා සහා විශේවාාර මාතිවරයාට වකකි මක් තියෙනවා එහෙම නම් පලාත්පාල මතිවරණ පිළිබඳ මීට වඩා මැදිහත්ව ීමක්රන්න මොද ඉතුමාමගේ විශෂපතයමේ. ඔබ ඇතුළු මේ මැතිවරණ. යුතු පිළිබඳව තීර්ගත් දැක මැති පිරිස මැතිවරණ කොල්මි සමළඟට යන්න නැතුව මේක ගෙනියනවා ආග්‍රාමාත්‍යවරය අළඟට ඒක පුළල් චිතය බැලූහම මේ අභියෝගයක් පත්තු කන්නවාන මොකොද ඊට පස්සේ මේකෙ වගකීමක් මැතිවරන කොම නැති වෙනවාන න අසුක මේ ඉතාම මේ කල්ුත් මේ කදාගතම තාම සරල රේකාවක් වගේ පැදිලි කාරයක්නේ දැන් මෙතන තියනෙ දේශපාල ප්‍රශ්නය ැතිවරන්නොමිසම ැතිවරන්නේ ප්‍රකාශයට පත් කලා නාමයෝජන කැෙවවා සන්දප්‍රතිික පුද්‍රණය කරනු පදෙස්තුන්න ැයි චන්දති යන දින තිබ්බා රාජනු ධාරී පුහුණු කිර රම් කල මෙ කොමටි කළලා. හැබැයි ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් වෙන්කරල තිබිච්ච බිලියන දදායක මුදල වියදන් කරන්න සල්ලිනෑ රට ආර්ථික අස්ථාවරයි කියලා එකක නැවැත්තුවා. බැ මේ වෙනකොට මතිවරන්නේ නැතිලා තියෙන්නේ. රජෙන් රජ ඇතර ආණ්ඩුවෙන් මුදල්ලෙකුත් කිරීම නැවතුුණු නිසා මේ කාය තුළ වෙච්ච සන්දර්බය දැහුඟ දෙනකොට අමතක වෙන්නත් පුළුවන්. හැබ මේ මැතිවරන්නේ නැවත්තන්න ආණඩ පත්තෙන් කොච්චර උත්සාහයන් දරුවද සීම නිර්ණය කමිටු ගෙනවා. ඒ වගේම මැතිවර කොමිසමේ සාමාජකයින් තර්ජනයන්ට ලක්වුණා උබ කියන්න අවනඩුව ඔබ ඒ අයටම දතකොට ගිහිල කියන්. මේ මේ රටේ තියෙන ස්වභාවය අනුව අශෝක අපි යන්න පුළුවන් තැන් දෙකයි තියට. එකක් මේක දේශපාලන අධිගාරියට බල කරලා. පොදස් එතන තමයි ප්‍රශ්නතියන් සල්ලි හිර කරල තියෙන එතට. එතකොට එතනින් ඒක නිදහස් කර ගැනීම. දෙක මෙරටේ තියෙන අධිකරන පද්ධතියට මේක ඉරිපත් කියීම තුොට අපි දැන් මේ දෙකර තියනවා දැ ැතිවන කොමිසමේ කාර්ය ඔවුන් දක්වාර තිය ැ මැතිවන කොමිසමත් මේ වෙලාේ නෑමත වගකීමක් තියනවා. න අලුත් කොමිස සබහ පත්වෙලා තියෙනවා. ඒ කොමිසමටත් වගකීමක් තියෙනවා. දැගහපව ආ්ඩුවත්යක සාකචාව පටන්ගන්න ජනාතිපවන තියන ඔවුහොඳයි පාලිමතු ැතිවන තින ඕවනවා හොඳයි හැයි පලා ඊරකලින් පලාත්පාලමැතිවන තියන්න නීමිතයි. ඒක තියන්න කිසිම බාධාවක්නෑ ආ්ඩුවෙන් මුදල් නිදහස් කරන. නිසා මැතිවල කොමසමට භගකි මක්තියන සම්බධයෙන් හොල බලන්න හැබැයි. මේ සම්බන්ධය පෙරල් ස විාන තුු කණ්ඩයම් ගණනාව අදිි කනයට ිහිල්ල අපි කියල න මේක අප මුලිග ති අඩුමතරම උල්ලන්ගේ මක්ලක කියන්න ආන්ඩුවල්ට නෝගයක් දෙන්න මේ සල්ලි නිදහස් කරන්න කලා. තැන් අශෝක ඔබට මතක ඇති දෙදස් විස්තුනේ අයවයම් පස්සේ මේ වංකරපු මුදල්තික නිදහස් කරන එක වලක් වන්ඩ අදාළ මාත්‍යන්සේ ලේකම්මරයාගේ චක්්‍ර ලේකයකින් කියනවා. අත්‍යවශ්‍ය ගනයලා ගැනෙන කාරණාවලට විතරයි. විදන් කරන්න පුළුවන් ක බැයිඒ එක තවටික දුර යරකොට මේක හපවෙනවා එහම නැතිදක බැවිලාව විදන්රන ජනති පපතිවර දල්ල මතවරගේ අවස ගඩන ක. අපි දන්නේ නැහැ ඇත්තරම මේ කාලේ තුල ඒ අත්‍යවශල කරමක හොලබන්න වනුකාරනෑ. අත්‍යවශ්‍ය ල කන लेකනයට වැටිච නැති කියකට මේරට මහ මුදල් විදකල ති නොදක අපි දන්නන්නේ ෑ ම හොඳදට මට විශවාසයක්තිනවා. මේක මැතිවරණය එලක්ක කරගෙන කරපු ප්‍රධාන ක්‍රියාවල. හැබයි ඒ ඒ ොහතේ රටේතිබිච තත්වත්ක සහර ේද පාන කර න කියන පිබඳ අපි විවාදයක් නෑ ො ණ්ු ර්ථකර ුදකර න්නකට රට ර්ථක බදක වෙත්ලන්නකොට රාජනායකයට මුදල්ලමත්‍යවරයට වගකීමක් තියෙනවා අනවශ්‍ය වියදම් සීම කරන්න. එක ගැන විවාදයක් අපිට නැහැ. හැබැයි ඒ ඇතුළේ අපි දැකපු අපිට දැනුණු අපිට පෙනුණදේ තමයි. මැතිවරණය ප්‍රමාද කිරීමත් ප්‍රමුග කාරයයක් බවට එක පත්වෙලා තිබුල මේ අවුරුද්ද ඉතාම කෙළෙවට ඇවිලා තියෙන්නේ දෙදස් විසි හතරේ ජනාධිපතිවරණය මහ මැතිවරණය පවත්තන බව ජනාතිපතිවරයාම කියලා තියෙනවා මේ දෙකම පවත්වන්න තියෙනවායි කියලා හැබැයි එහෙම කිව්වත් මැතිවරණ කොමිසමේ සාමාජකයෝ පහ සම්පූර්ණ කරල නෑනේ අපි දැක්ක මේ ්‍යවස්ථාදායක සභාවත් එහමම්පූර්ණ කල නැතුව එක හිස්තැනක් තිබුණා දැන් ඒ හිස්තැන තිබීම නිසා මේ ව්‍යවස්ථාදායක සබභාව සම්න්ධෙන් වෙන මතිකාව කැවල න ජනාතිපතිවරයා පාලිමෙන්දර චෝදනා කරනව පක්ෂණකර ජනාධපතිතට තෝර් චෝදනා කරනවා ඉඩ පස්සේ ඒක කෘතියෙන් ව්‍යවස්ථා සභාව කෘතියන් අතර තියන්න ඉහල තනතුරු සුඳාව පත්කිරීම් ්‍යවස්ථා සභාවය සම්බන්ධ නොකර කරගෙන යන්න අලුත් ්‍රබනතාව ගොන්න ගිල තියෙනවා. ඒක වෙන වැඩබලන අධීවශයෙන් පුද්ගලින් පත්කරගෙන යන ආකෘතියක් බයිපාසයක් වගේ අපි හම්බුවල තියෙනවා කියලා ඇතැම් දේශපාන්නනායකෝම මේක විවේචනයකන්. මෙ මැතිවරන්න කොමිසමේ සාමාජිකයින් පස් දෙනා. ඒ අපට පත්කරගන්න බැරි වෙලා තියෙන. අසක ඔබ අර මුලින්කපු කාරනයම තමයි ඒකටත් අදාලවන්න. ඇත්තරම අපිට වැදගත් නෑ මේ ජනාධිපතිද වැරදි. පක්ෂණයකද වැරදි කතානායකද වැරදිගල් ඒ අයව පත් කරලා තියෙන්නේ නීත්‍යාන්කූලව ජනති පතුමාට මැන්ඩෙටක් නෑම ජනාව හ ැ පාලිමන්තුෙන් නිත්‍යන්කුල පත්තලා නතක තුට නීතිරනු ක්‍රාකන බල යන හැ පාලමේටතු විදිිමත්ත පතලලා තින ැන්ඩටෙක් ිමද හ පක්ශ තියන පුළුවන් හැබැයි ඒ ඇයට දීලා තියෙන වගකීම තමයි මේ ්‍යවස්ථාදායක සබාව පත් කරලා ඒකරව සාමාජික සම්පූර්ණ කරලා ස්වාධීන යාන්ත්‍රන ක්‍රියාත්ම කරන අශස කොමිස සභහාි පත් කරන්න කියලා. ඉතින් මේ ඒගොල්ලෝ අපිට මේ කියලා වැඩක් නෑ ඒ ගොල්ලන් රාජකාර ඒගොල්ලො කරන්නඩෝ ඒ විවස්ථාදායක සභාව පත් කරගන්න බැරුව. එහම නැතන් ඒ විවස්ථදායක සභාව නීතිය ඉදිරයේ නැත්තන් ආණඩුකොමිවස්ථාව ඉදිරයේ ස්වාධීන කොමින් සබහ ිස්ටම් එකක් නාමකෝ ගෙනනල්ලැන් වර්මාන ජතිීපතිතුවා ගැන කියන්නේ මහා ප්‍රජාත්‍රවාදය හැටියන අපි අපි අඳු ගෙනතියන් එකොට ඉතිහාසේ පුරාවට ප්‍රජාත්‍රවාදී කරණාවවලදී. හ එක ඉදිරි සාමාජ හරම ලක අන්ඳරුගැ හැබැයි එතුමා දැන් පාර්ලිමේන්තු ඇවිල කියනවා නම් විදායකේ කොටසක් ව්‍යවස්සාදායක සභාව කියලා තැ එතකොට හද චකන් බලස් තියෙන් දැන් නාධීපතිවරයා කියන්න නම් කරන කෙන ්‍යවස්සාදායක සභාවෙන් අනුමත කරන්න ඕන්නම් වියවස්සාදායකෙන් සම් නම් කරන කෙන ජනධිපත්තුම අනුමත කරන්න ඕන්නම් මෙ මේ දෙකක් ඔඕන්නෑ අර කලින් වගේම මට පෙරදිුණවාගේම පාර්ලිමේතු කමිටුවක ටය අන්න තිබුණ මේ ගෙනල් ලතියෙන්න්නේ මේවායි ස්වාධීන භාවය ඇතිකර ගන්නති මේ අය තමන්ගේ දේශපාලනික අරමුණු නිසා මේවා සම්පර්ණ කරන්න සමත් වෙලා තියෙන ඒක එම දිගුවක් තමයි මැතිවරන කොමිසේ සමාිකය පත් කර ගන්න සම්පූර්ණ කරන්න බැරිවෙලා තිය හැබයි අ ශෝක මේ හතර දෙනාට මැතිවරන කොමිසේ තුන් දෙෙන ගනපූර්ණය නිසා ඕනෑම මැතිවරණයක් පවත්තගෙන යන්න සම්පූර්ණ නී්‍යනුකූල බලයක් ව්‍යවස්ථාදායක සභාවත් සසාමාජකයෝ දහනක් කින්න්න පාර්ලිමන්ත පන්ත්‍රීවරු අදෙනයි බාහිර සමාජයෙන් ඇතැම්ම මේකටන සිවිල් සමාජයෙන් කියල පත්වන සාමාජිකෝ තුන ඉදහයි. අවම සාමාජිකයෝ ගනපූර්ණය පහයි සමාජක නමදනක්කිව හැබැ හෙමති ද තමයි අර සමාවාදය ගොඩගන්න නෑන මේකට ඔක්කොමලා ඉන්න ඕනෙ කළ දැන් අපි පොඩ්ඩක් ප්‍රක්ෂේපනය කරල බැලූ තුොනයි නද මේ තර්කයම? යිටකින් එන්න පුළුවන්න්න මැතිවරන සබන්ධයනු හ දැන් නීත්‍යන්කූලෝ මේකට බාධාවක් නෑ ඇත්තටම ව්‍යස්සාදායක සභාවට දැන් මතකේ ගුලු පත්කිරම් කලාන ඒ මදනනා කණ්ඩය මතුළ පත්කිරින්ම් කලාන එක නීතිේ බාධාවක් අභියෝගයක් වුණේ නෑ දැන් සමහරේවා ජනාතිපති පත් කළ ව්‍යස්ථදාායක සභහ අනුමත කළෙ නෑ හැබයි අ අපොරුවට ගියා එතකොට දැ කව भියෝගයට ලක් ले න තක අසोක මෙතන තියන ප්‍රශ්නය තමයි මේ රටක ඉහළම තනතුරුවලට පත්කරන මිනිස්සු जाराज्यනායකෝ ब්‍රධාන අයතනවල व्यවस्ताදාක සभाපति වගේ आය පොलिස්पति වගේ आය මේ මතිवाන කම සभाපति වගේ आය ඒ ෘතිය ගरුත්තත රැකන විදිහයට ඒ සදාචාරාत्මක रामूන් ඇතුළ ඒ व्यවस्ථාවෝ ඒ නීතිය බुख्य අරමුණන හරමමාර්ते රැන විදිහයට කටයුතු රයි කිය මේ වවාදායක සබාව සම්බන්ධ කාරය තෙම තමයි තකට නනාධිපතිවරයා කියන රටේ ඉහෙලම පලවෙනි පුරවසිය ව්‍යසාදායක සබාව පත්තය රටේ උගත් බුද්ධිමත් සමාජය පිළිබඳ පුළල් දැක් ස හිත මිනිස්සු එතකොට මේ දෙන්න දෙගොල් එකතු වෙලා විධායකය සහඒ ඒ ක්ඩාය එකතු වෙලා හරි තීරණ අරගෙන හරි මිනිස්සු හරිතඇන්ගොලට පත් කරයි කියලා. එකම පරමාර්තය නමුත් අවාසනාවකට මේමට පත්වෙන අයගෙන සමහරු තමන්ගේ දේශපාලන බලව්‍යාපපුතියට ුගතව තමයි මේ තින් ීරණ ගන්න ඉති එතනයි මෙත පශ් තියෙන. අපට විරුද්ධවෙෙන්න්න බැ දේශපාල පක්ෂයක් තමන් බල මිල්පක්ෂීණද කෙන ඊලකට බලේ ෙන්න්න උත්සාහකරක වැරදිී කියලා අ්ඩු ඉන්න කෙන බලේතියාගන්න උසාහගනක වැරදිී කියලා එකන මේ මෙතනතිෙන බලය තබා ගැනීම සඳහා හෝ බලය ලබාගැනීම සඳහා සදාචාර සම්පන්න සීමාවෙන් ඔබබට නීති මේ සීමාවෙන් ඔබට ගිහල කටයතු කරන නම් ඒවාගේ ඉහළ තන්තුරෝල ඉන්න අ. තමයි පස්ස දැන් අද අපේ රට මේ ආර්ථක අගාදයට බැටල තියෙනෙ ඒ සීමාවන් නොහදුුනන පිරිස් අපේ රට ඉහ තනතුරුවෝලට ගීප එකක් දෙදා ස්විෂාතර අවුරුද්ධ මැතිවරන අවුද්ධක් ජනාතිපතිවරණය තියන් තියනවා පාලිමේන්තු මහ මැතිවරණය තියන්න තියෙන බව දැනටමත් ප්‍රකාශයට පත්ලලා තියනමකොද ජනාධපති මැතිවරණ සිතිය මේ එන්න නියමිතයි දෙදා ශවිෂ්‍ය අතරය අනිවාරයෙන් ඉතින් ඒක වරවුනොත් සාමන්නෙන් අපි දන්නවා ජනාතිපතිවරණයකින් පසුව ඒ පත්වන ජනාතිපතිවරයා අභිනම ජනාතිපතිවරයා මහමැතිවරණයක් වෙදේ යාම තමයි සාමාන්‍ය ක්‍රමය ඉති මේක අනිපත්තට එන්නත් පුළුවන් ඕන්නම් මාමැතිවරණයක් තියලා ඊට පස්සේ ජනාතිපතිවරණයකට යන්න බැරිකමකුත් නෑ නීතිබය ප්‍රතිපාදන තියෙනවා හෙම කරන්නත් රෝණ මේ ටන්ගමන්කැම යහන්නද ම අලුත් සංවාය කැල්ල දයන එක දවස තියම ජනාධපතිවරණය පර්ලිමට මතිවරයක ඔබොම දත කුමයක කලින් ඔබගේ කලින් කාරය පොඩික්රන්න කැමති දැන් අපි පොහොම ප්‍රසාධාත්මකෝ කියරෝ ජනාධිපත්තුමා මේ මැතිවරණ දෙකම තියෙනක ගැන කතා කලා කියලා අපිටත් තේ පසාදය තියෙනවා හැබැයි එක ජාධිපතිවර අපි තේරම්ගන්න ඕන කාරනය තමයි එක ජනාධිපතිවරයා කියන්න ඕනක් නෙමේ එ කිවීම විශේෂක්යක් නෙමයි ද නිලකාලේ අවසන් හුනාට පස්සේ ඔහුට දුූරේර දෙන්න බැහැ එතකොට ඔක්තුෝමර්මාසය දහට වෙන්දටකාලින් මතිවරණ කොමිසම මැතිවන පවත්ත අන්දෝනි පාලිේතු මැතිවරන ඇත්ති හෙමයි නිලකාේ වරුනාට පස්සේ ඒ මැතිවරනය තියන්න්නව නිසා එක මහා අලුදධයක් නෙමේ ප්‍රධාන කටට ජනතාවට දෙනවා නවෙයි පධානය කරර ජනතාවට දෙනවා මේ ජනතාවගේ එක ඒක නීතියේ තියට පතිපාදන දැ ඔබාහපු ප්‍රශ්නය මැතිවරණ දෙකම එකට තියරන්න පුළුවන්ද බැරිද කියලා මේක තියන්ද බැහැ කියලා නීති මේ බාධාවක් කොහෙවත් මම දැකල නෑටමක ප්‍රाइක බාදා තියන්න පුළුවන්මොකද දේශපාල පක්ෂෝලට දශපලන පක්ෂ මැතිවන්න කරන විදිහයටඒාලිමේතු මැතිවරනය හනික ලොබිස ලගිවාගේ ඒක ඒ ේගෙන් එක බර ජන පපතිව යන ජනාද පපතිवाන බරෙන් පලි තු මතිवाන යවා ගේ දව ැතු ය පුලුව. මතිවරන කම මට ද කරතියන ො ම ගැටලු රිත්යන් පාය දුස්කරතා මතුවන්න පුළලුවන්. හැබැයි ලෝක මේ වගේ මැතිවරණ එකට තියන අවස්ථාව වන තරන්තයන. නැ පිලිපීන මැතිවරන පහක් පමේ පසන මැතිවරන ගිය ද ම හක ිදර කලින් අපේ बබ මකෝස් මහත්්‍යයක් නතන් හිතපු මකෝස්ගේ පුත්‍ර රත්නය අප ඔව බලටපු මැතිවරණ පලත් පාල එක. නගරාධිපති තෝරා ගැනීම සභිකෝ තෝරා ගැනීම පොවීන්ශල් කවන්සිල්ස් චීප් මිස්ට වෙන වෙනම තමයි බලට් එකතින් චිප මිනිස්ච එතකොට ජනාධිපතිවරා තෝර ගැනීම මේ ඔක්කොම මැතිවන පහක් එතර එක දවසයකට තියෙනවාෆෆ තායිලන්තෙත් මට මතකයි හමත් දැකම් තියෙන තකොට එතකොට වෙන්නේ වෙනත් බැලට පේපරනක් විිතරයි දැන්ේ රටේ පලාාපානෙට අවුදු හතරයි එකන ස පලප පානෙම එකර ගන්න පුලන්ෙල් මිතන්නන්නේ පල සබත් සිිටමටික ලිගත්තුොත් වරින් වර විසිරෙන්ඩ පුළුවන් එක නිසා එක පලාාතකතිවිත දවසම හ තරනම කරතියන්න පුුවන්ගෙලා න්‍යායාත්මක බෑ ප්‍රායකෝ අපිට කරගන්න පුළන් විදි තියෙනවා හැබැයි ජනාධිපති දූරයයි පාර්ලිමේන්තු කාලවකවානු හයි අවෞරුදු පහයි පළමනි වතාව තියනකොට මේ එක බාධාවක්වෙන්න පුළුවන් අතර මැදදි පාර්ලිමෙන්තු හ හදිසිය විසුරුවා හැරීමක් ජනාධිපති දරය සම්බන්ධෙන් ජීපතිවර ලින්ති න්දුවක් ගැනීමක් වගේ දීවල් හහා වෙනස්වයන පුළුවන් හැබැයි ඕනෙ නං අපිට එක දවසක මැතිවරණ තියන්ඩක බාධාවක් නෑ තාක්ෂණකකාරණ ටික් විතරයි විස් ගර දින පොඩ කාරුවයි තිවර තිව මැතිවරණ දෙෙක අපි මේ රටේ ජනතාව අපි අමාර්ුම කාල ගෙවලන තියන්නේ අපි පැෑවිසි හතරවල් විසි හයවල් වාහන පෝලිංගවල ඉඳල තියෙනවා පෙට්‍රල් ගන්න අපි ගෑස් ටැන්කි ගන්න දවස දෙක ෝලිවලඉඳලා තියනවා ඒවා ඉදලා ඇතැම්මයි ජීවිතක්ෂයට පවා පත්වනු බව අපිට වාර්තාවෙලා තියනවා ඇති අපි මේ දුෂ්කරකාල දුෂ්කර දේවල් නං අලුතැන්කෙන ගන්න දෙයක් නැැ අපි පුරදුවෙලම ඉන්න ඔබ කියවේ තාක්ෂණි කාරණායන්න පුළුවන් මේ වගේ තියන්න ගැ මොන තාක්ෂණි කාරණයන්න පුළුවන් ගණනය කිරීමම් මගේ කාරණාව ඇතකොට පාලිමේතු ඇතිවන්නේ එ කොට මේ පක්ෂ කවුන්් එක බලන්න වෙනවා. ඊලගට ගේ පාටි කව්ට එක මට පෙරන්ල් කෞන්් එකකොටක්ම දවසේ මනිසු දෙකේ ප්‍රතිපාලකට එකට බලාපොරොත් අපි ක්ම දවසකමර පන්ද්‍ර වෙනකොට මේ ප්‍රතිඵල බැක් පාසයට පත් කරනවා. ජනාතිපතිවරණය සහනලාවට බැතිවන ප්‍රතිඵාලය එනකොට කවුරුත් ස්පණහයි එකක් ගති නැ සිට පනහයක්ගත්ත නැතිතත්්‍යයන් තිය ලකොට මේවා අතර ඊට පස්සේ. මිනිසුන්ගේ විශවාසයන් පිළිබඳ ප්‍රශ්මතුන්න පුළුවන් ඒවගේ ප්‍රායෝගික මුහුණු දෙන ප්‍රශ්ටික තියෙන පුළුවන් එක අපි හලියට විස්ලේෂය කරගන්න ඕනේ හැබයි ආර්ථික මේ වසයෙන් ගැප්තොත් ය බිලියන දහයක් මැතිවර කොමසම ඕන මැතිවරණකට දැන්ගනෝ කියලා කියන දලවය දහ ද රයකු දැ පලාත් පානෙ දහයකග ල ව ද ිියන ික් කොට ම විශේෂක්ෂය එ නමේ මතිවරන්නේ ඒ එකකින් බිලියන කිය ක අඩු කරගන්න පුළලඳ හැයි බැලූ බෙලට කියන්න පුළුවන් චන්ද පොල සූදානම එකයි චන්ද නිලධාහරින්ගේ සූදාහනම එකයි චන්ද පුහුණුවේ සූදානම පොඩ්ඩක් වෙරස්වවෙන්න පුළුවන් නමුත් එකයි. මැතිවරන්න කාලාවකවානු නිලධාරන් ගෙවන අතිරේක ගේෙවී මරෝමෝ කාලවානු කලකවානු එකයි පුහුණු කිරීමල ලොකු වෙනසක් කන්නේ නෑ එතකොට මේවායේ සැලක යතු මුදලක් අපි හිතවොත්නිකං බිලියන විස්සකින් යනක බිලියන විස්සක් කැනවා වෙනමෙනන තියන්න මේ බිලියන පහලෝකින් විතර කරගන්න පුළුවන්ගන්න පුුව සහරියට තල අඩුවෙන පුළුවන් තකටාට සහවින බැලපේප දෙකක් හඩුවන් අනිත් බොහෝකාරණ වලදී මැතිවරණ දේශපාල් පක්ෂල රැස්ම් එමක අන්ඩුව වේදී තරක්නේ දේශපල් පක්ෂව වේදන තදුවෙන පැත්තට වඩා වැදගත්ම කාරණය තමයි මේක මගේ මතය අසක ැමික විරුද්ධව අදහස්තියන පුළුව මේ සංවාදය අපි ගොන්නකාගන්න ඕන මැතිවරණ පිළිබඳ සංවාදය රටේ හැමදාම තියෙන් ඕන. මකද මැතිවරන්න හරහා තමයි අපි නියෝජතය පත් කළ පජන්ත්‍රවාදය ක්‍රියත්ම කරන්න නිසා මේ කාලේ සංවාධ කරන්න ඕන්න නෑවගේ තැනකට යා යු නොයුතු මයි මේක බැදගත්ම කාරණ අටි අසෝක මහජන මතය. මු මේ දෙකේ එක තිබුත්. අ අපේ මේ එකපේක්ෂකන්ටක් අනි පැලත්තුළ ජනපියයට ගිහිල අනි තැන්ගුල මේ මහජන මතයට බලපෑම් කරන්න තින අප්‍රවණතාවය හුඟක් අඩුයි ඊළඟට දැන් එක මදවසක මැතිවන්න තිේව නිසුන්ට එක මයින්සෙට්ටක තන්දුවක් ගඩ වෙනවා තැන් ඕකමනේ වෙන්නන්නේ අපේම මාස්ක ජාතති යි සසලගව වගේ ජාතිිපතිවවාන්නේ කවර ජයග්‍රහණ කරලා ඊලළඟ ොහොතම තිීදු කරන්නන්නේ පහලිතු මතිවන්නේ එතු ඒත්ව එක දන හැපයාල වියදම පව වියදම කාලය අහප එහෙම යනෝ ැ රටක හිතන්න පාලිමේතු මැතිවරණ ප්‍රශේයට පත්ලොත් හරි ජාධි පතිවනය ප්‍රශේ පත්කලොත් ජාතිපතිවන මුලින්දන හිතන පකාශයට පත්තුලොත් මේ ආන්ඩුවන් කැබින ටැමතිවරු මේ ආර්ථික පිචර අමාරුකමත්ති දඒක ගොඩදාගන්න දාන්නඩෝන කාලෙන් සියට කොච්චරත් තමන්ගේ මතිවරනය ජයග්‍රහණය කිරීම සහ තමන්ගේ පක්ෂේ පේක්ෂක ජයග්‍රහණය කරීම සඳහහා කාලය යොදව වද. රජේවාහන නිලවසයය යදවාන්න බැරවට කොච්චර ඒ වඩුවෙන් බෑවේද.තු රජය නිලධාරින් සහරන්ගේ කාල කොච්චර මේ වෙනුවෙන් සංවර්ධනයද යොතුගන්න නිලහ සමමාට නිලවසියෙන් පැතිවන්න ක්‍රාවලේ ගන්ඩවෙන. පලමත ැතිවන්නේ මාසිින් පසය හපවු තිබොත් අහපව අර ක්‍රාවලීමම කට ජනීපතිවරගේ ෆූල්වෙට් එක වැට ආර්ථක කියන ගටනගන්න උත්සාහකරනක නෙමේ ඒ කාලෙ ඔහුද පාලිමති මතිවන මංඟට එකතුකර ගන්න කියෙනෙක්. මේ වගේ මේ මූල්්‍ය කාරණාවලින් එලිය. හජන මතයේ සහ පජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණේදීත් සාධනි පත්තක් තින් හැබ කෙනෙකුට කියන්න පුළුවන් ජාද ේ හර පාලම පතව දනකට ජනාධීපතිවරයාගේ ඩිරක්ෂ හර පේ නවාගේ දේන හර නවාගේ පේන මිනිස්සුන්ට පාලිමේ මතතුවද වස්තින්දක් ගන්න පුුවන් කිය. පගදවස පත් කලා විශේෂ ජනාධිපති කොමසමක් හිටපු අග වනිසුරු ප්‍රේසත් ඩේ මැතිතුමාගේ මූලිකත්වෙන්. මැතිවරණ නීති සහයි අදාළ දේවල් පිළිබඳව නැවත සමාලෝජනයක් කරන්න තැන් මේකට සාමාජික උපත් කරලා තියෙනවා මේක කටුතු අආරම් කරලා තියනවා මොම දක් පුවත් පත් දැන්වීමම් පල කරලා තියෙනවා ජනතාවගේ අදහස් ලබාගන්න ඇත්තටම මේ වෙලාවේ ඕනද අපිට මේ වගේ කමිටුවක් හො මේ මැතිවරණ වසර පෙනිපෙන්ි තම දැන් පල්ංවිධානය වගේ සංවිධානයක් මතිවන ප්‍රසංස් කන එක දිගටම බද් වෙච් කණඩායමි මැතිවන ප්‍රසන්ස් කනොු විරුද්ධායනෙමේ හැබැයිම මහත මේ කරන්නේ පෝඩාවක් කියන එක තමයි අප අර්ථකතනය එකත් එක තාාවගේ න රට වන ර දගන්න පුල තිව පසස් නොල ප විරුද්ධනැ මගේහෙම කියන්නේ දැ මේ වෙනකොට අපි අතේ තියෙනවා මේ වගේ විධමත් ප්‍රසංස්කරන කමිතුුවෙන් ඉදිරිපත් කර පයෝජන දාහයක් වෙත පහුගිය අවුදු විසි ඇතුි කරළ එක වාසනාවට හෝවාසනාවකට මේ කමිටු පාලිමේතු තේරම් කාර සබහම තුනක් පත් කලා තියෙනවා. මේ තුනේම සභාපති වෙලා තියෙන්නේ වර්ටමාන ගරු අග්‍රමාතය දිනේශගුනන්තන බැත්තුමා. දෙදස් තුනේ කම්පාල්ලිමිතු තේන කාර සහ පතරම යානික මේ පාලිේද එලිය කමිට ෙේ ැම්ම පත් කරල තියනවා දෙදස් හ එතුමාගේ සහ තරීම කාර ස भा ක්‍රියत्මකුුණ ඉළකට හपाව්දස් විසි එක මයි මා දිනස්ක කු මහ පල්ල රු සමහිත සක ප තුළු ප බොමත් ගල ඒකටත් වාර්තා දුන්න අමතරුව පලාත් පාලනය පිළි බධවද විසි දෙේ පත්න අමතයන් කම පත් කලා ක අප ි योජ දු ොඩක්ක ජना දුන්න එතු පාලමතර කාර ස හ තුනක් යෙන තව කමටු ර්ථාවක් තියෙනවා ඒකමටමතක විද සරාජ පක්ෂකරවාධිකරනමත්තුමා තව යෝජනාාගනාවම ැතිවරණ පදත්පාන මතිවරණ ගෙනනෙනල කඩිමුදියේ මැතිවර ප සංසක කර තියනුන් කල ලියු මමාගාවතින ැග තිර හට ඉන්න. ඒ අතරේ ව්‍යවස්ථාව ප්‍රසස් කන පිළිබඳව සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස්කිරීම පිළිබඳව එදදා සමසය අනු පහය ඉඳලම විවිධ කමිටු පත් කරලා තියෙනවා පාලිමේන්තුවෙත් ඉම් බැහැරත් දෙදාහේ අනු පහේ දෙදාහ දෙදස් හයේ දෙදස් පහළවේ දෙ දහයේදස් දදාහත අවන් වට දහස් විස්ස ගොට අබේ රජපක්ෂ මත්තගේ ආණ්ඩුව කාලයකතා අපි ඉහිල්ල කරුණු දැක්වා මේ හැම ව්‍යවස්ථා ප්‍රසංස්කන යෝජනාවකම එක ප්‍රදහන චැප්ටරකක් වෙන්නේ මේ රටේ ැතිවරණ ක්‍රමේ තුහටතා දහ ඇ විත ර අපිවා තීරවා ඔක්කොම හුවක් සංවාද කරලා සකස් කරපු ජනාධීපතිවරණය සහ පාල්ලිවේන්තු මැතිවරණය පැත්වීමම පිලි බන්ධ කරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම ඇතුළත් වෙනවෙන රෙගලලාසිලින් හෙමනත්න් අන පනත්වලින් නෙමෙයි කෙලින්ම් ආ්ඩුක්‍රම ්‍යවස්ථාවම තියනවා ජනාතිපතිවරණෑත් පල්ලිමේන්තු මැතිවරණත් පොැත්වීමට අදාළ නීති රට ූලිල ෙල්ලබ අණුක්‍රමව්‍යවස්ථාව තියන ය නිසයි ෝහණ මේ මතු කරන කාරය ඉතාමත්නවාවැදකත් මොකද අණඩු්‍රරම ්‍යවස්ථාව වස් කරන්න හදපු ේඛනවල මේක තියෙනවා ඉතා පැහැදිලිව ඉලට අපිට තියෙන මටියත්. නාරකත්දැකම තමයි අශෝක අපේ වර්තමාන ගරු ජත් පතුමා යහපාලන කාලේ දිදස් දාාතේ විෂවුණ යෝජනාව ගෙනාවකම අසසා ගන්නාව කියලදිීර කාරනයක් ඉතා සාධන කරු ගරනාවක්ක හැයි ඒ සබදධාර්යි හන්ත්‍රපතරම් ගත්තා මේ මැතිවන කල්ලාාන ගෙන උත්සාහ ක කියල අපි ඇැතුු බහෝදනා අධිකනරගා ඉන්සයි එක කුල ගත්තා හැබැ ඊට පසආවා කාතා නියෝජන ක කියලා මතිවන ප්‍රසංස් කන යෝජනාවක් ඒ තානි පිටුවයි අප හැම එක ගුනමහොද හිත ොි හම න් වැඩිපුර දේශපාල නොගක පිගන්නයි හැ ඒ දෙෙනි වර පාලමේතුර ගේනකොට පිටු දෙහක සම්පූර්ණ මතිවන කරමේ ප්‍රසන්ස් කරන කෙනවා. ඒ මැතිවන ප්‍රසංන්ස් කරනේ ප්‍රතිපාලයක් හැටියට දෙදස් දාහතය ඉදලා අද වෙනකං පලා සහ මැතිවන්න පට තියාගන්න බැවෙලා තියරෝ. එතකොට සාධාරන සැකයක්ති ඇති වෙනවා. මැතිවන්න ප්‍රසංස් කරන යෝජනා දැ මේ යෝජනාවල සංවාධය පහුිකවුල තිබුණ අපිට මේ අපි දැක් දේශපල සහරනායක කිය න පලාත් පාලෙයට එක විදිහක් පලස් සබවටතාව දියක් පාලිමේ තුට ාවයි දියක් ජනා ධපතිවන්නනතාවද මේ හරියන්නෑ මේකට අපිට ඕන එක ජාර්ක විදියේ මොඩල එකක් කියලා එතකොට මේ එක විදිහ මොඩ්ල එකක් කියලා මේ හැම එකම බාගට ප්‍රසන්ස් කරන යෝජනා ගෙනල්ලා පාලිමේන්තු භාගට සම්මත කරලා කොසමා නිර්ණය වගේ කක් ඇතුළට ගෙන හලා සීමමාර්ණය භාගට තියලා තිබ්බෝත්. පලා සභා වලට වෙච්ච දේම පාලිමේන්තුටත් වෙයිද කියන සාධාන සැකයක් අපිට තියෙනවා. මොකද වෙන කිසිම විදිහක් නෑ පාලිමේන්තු මැතිවරණය මේ ගොලන්න කල්දාන්න. තුර හැබැයි බාගයට ප්‍රසස් කරන ගෙනහලා නීතිය සම්මත කරලා. එකන මේ කාලේ ඇතුළට නීතිය සම්මත කරලා සීමමානිර්ණය වගේ අතරමං කරන්න කඩක්තේර ඉතින් මේ අපිට පෙරත්දැකින් එක්ක මේවදිහා අපි මහිතන්නේ මේ මෙම බලනය එක ඉතා සාධහරණය කියලයි මංහිතන්නේ අපි එළඹන්නේ මැතිවරණ වස්රක් නිසාම ගැන අවධියෙන්ඉන්න ඕන අවධානයින් ඕන ඒක මැතිවරන රීක්ෂණ සංවිධන වලට තරක් පවරුණණ වගේ මක්නමේ ඔබේ මගේ අපි හැමෝගෙම වගගේමක් රොහණ වහෙන්ම ස්තුතියි අධක සු.